తాతే తాతే మట పెదరేకి యాత్ర దేన్నకు ఏ మొగడత పోతే పెదరేకి యాత్ర మంద యండ తీనని ఆ పార్లమెంట్ తోట అయ్యా కొయ యండద ఓ పోతే ఓయాదం కొయ యండద తాతట యండ తీనని పార్లమెంట్ తోట అనిక తెలుత్నే కియోయకి దన్ తెల్ గాగన యండత్తి పై హరి అమ్మే ఏక తమయ మన్ తాతకి పెదరేకి ఇల్లన్నే మగేకట తెల్ దెన్నే నే అమ్మే దన్ తాతకి ఏకట తెల్ దెనవని ఏన్న తమయ తాతకి ఇల్లనే అవి పొలటయం గాగము తాతకి ఏకట ඇතරම මහත්තයා මේ මොකද්ද මේ කියන්නේ කොල්ලා ඈ අඩුවට කොහේ හරි තේල් තියනවද ඔයාලට ගන්න ඔයාලට විතර ඔව් ඔව් අපිට ඔය මේ අපේ අර කතානායකතුමා කතා බහ කරලා තෙල් සංස්ථාවත් එක්ක අපට චාන්ස් එකක් හදලා දීලා තියෙනවා අර මේ නාරායන් පිට පොලිස් ගැරේජ් එකේ සෙඩ් එකෙන් ඒකෙන් ඉතින් අපට අඩුවට තෙල් ගහ ගන්න පුළුවන් මේ වටේ යන්නේ නැතුව අනික පෝලිං ගානේ රස්තිය ආදෙන්නේ නැතුව ඒකයි මේ කොල්ලා කියන්නේ ඔය ඒකට ගිහින් තෙල් ගහගෙනමු කියලා ඒකනේ ඒකනේ මගේ කාර් එකටත් තාත්තේ තාත්තත් එක්ක ගිහිල්ලා තෙල් ගහගෙන ඊට පස්සේ ඇවිල්ලා තාත්තා යතන්නේ නැහැ එතකොට හරිනේ එනේ දෙකම කරනවනේ හැබැයිටම මේ තම්සලාට ඕව තේරෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන එක ඈ ඔය කතානායකටයි ජනාධිපතිටයි ඇත්තටම තේරෙන්නේ නැද තාමත් මේ මිනිස්සු දුක් විඳිනවා පෝලිං වල තෙල් නැතුව ගෑස් නැතුව කරන්ට් එක නැතුව ඒව තාමත් තේරෙන්නේ නැහැ වගේ නේද ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ගොන් රැලට ඒව තේරෙන්නේ නැහැ නෝනේ අපි කිව්වට අපි කියන දේවල් අහන්නෙත් නැහැනේ ඉතින් මේකේ අහන්නේ හොරු රැල කියනව විතරයි ඉතින් අපි හොරකම් කරන්නේ නැහැනේ දැන් මේ පුතා කියන්නේ තේආර සෙඩ් එකෙන් තෙල් ගෙනල්ලා ගෙදර ස්ටෝක් කරගමු කියලා. ඉතින් ඒක මගේ හිතට එකඟව කරන්න බෑ. ඒත් ඉතින් මේ කොල්ලා මොකද කරන්නේ කොල්ලා එච්චරටම පෙරත්ත කරනවා නම් ඉතින් උගේ කාර් එකට තෙල් ටිකක් නැතුව ඌටත් ඉතින් එහෙම ඇවිදින්න එපා. ඌටත් මං තෙල් ටිකක් ගහලා දෙන්නම් ඉතින්. අනේ තාත්තේ අපි විතරනේ ඔය ඔහොම යටිමඩි ගහන්න නැත්තේ. අපි තේවට පුරුදු වෙමු තාත්තේ නැතුව ජීවත් වෙන්න බෑ අද රටේ රටේ ප්‍රධානියා යටිමඩි ගහනවා නම් ලොකුවට යට ඉන්න පොඩි අපි චූටිය චුට්ටක් ගැහුවම මොකද වෙන්නේ තාත්තේ නේද ඒක නේකනේ ඒකනේ ඒක තමයි පුතේ අපි විතර චුට්ටක් පොඩියට ගහනවා මං ඔබලට පොඩිවට යටිමඩි හරි හරි නෝනේ ඕකට දැන් රණ්ඩු වෙන්න ඕනේ නෑනේ මං ඒකේ අපට තෙල් දෙන්නේ ඒකේ 121කට ඉතින් අම්මන් 121කට තෙල් ටිකක් ගහගෙන ඇවිල්ලා කොල්ලට දෙන්නම්කෝ. ඕක වැඩි කල් තියෙන්නේ නැහැ. තව දවස් දෙකක් තුනක් යෝකත් මේ එහෙම් මෙහෙන් කතා බහට ලක් වුණාම ඕකත් නතර කළා දාන. එතකොට ඒකත් ඉවරයිනේ. මිනිස්සු මේ දුක් විඳිනවා උන්ට කිසිම ගාණක් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කතා පවත්තර තැනක් විදියට පටන් අරන් එතන. ඇයි එළියේ ස්ටේජ් ගහලා කතා පවත්තන්න බෑනේ මිනිස්සු ගල් ගහනවා ඌ කියනවනේ. දැන් මේක මේගොල්ලෝ මේ පාර්ලිමේන්තුව අරන් කතා පවත්තන්න. රටේ පවතින මේ මහපොළවේ තියෙන යථාර්ථය තේරුම් ගන්නෙ නෑ මු. අපේ මහත්තයරත් එක්ක තමයි කියන්නේ. ඔය අනම්මනන් නම් ගිහින් කතා කරන්න එපා ඕක ඇතුලේ. ඕන්න. ඒ කතා කරලා ගෙදර නම් එන්න එපා. ගෙදර බත් නැති වෙයි හොඳේ. අනේ අම්මේ මටත් එමේ පොඩ්ඩක් යන්න එපා. මේ ගේ ඇතුළට මෙලා ඉඳලා හරියන්නේ නෑ. නැත්තම් අම්මා මට කොහෙන් හරි තෙල් ගෙනත් දෙන්න මගේ කාර් එකට. බයික් එකටවත් තෙල් නෑනේ අම්මේ. පෝලිං වල ඉන්න එපායි පෑ හයක් හතක්. ඒ කරලා ඉඳලා 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 ඉවරලා සෙඩ් එකේ පම්ප් එක ගාවට යනකොටම තෙල් නැක්කේනවා. එතකොට මොකද කරන්නේ? ආයි හිටපන්කො ආයෙ දවස් දෙකක් තෙල් එනකන්. ඒක කරන්න බෑ අම්මේ. එහෙමයි කියලා මයි පුතේ අපි හොරකම් කරන්න හොඳ නෑ. අපි හැදුනොත් තමයි තව කෙනෙක් හදන්න පුළුවන්. අපේ පවුල හැදුනොත් තමයි එහා ගෙදරයි හැදෙන්නේ. එහා ගෙදරයි හැදුනොත් තමයි ඊට එහා ගෙදරයි හැදෙන්නේ. එහෙම තමයි හැදෙන්න ඕනේ. ලොකු මිනිස්සු යාමකට ගන්න ඕනේ. ඔවුන් ওই හොරකම් කරන එක නතර කරයි. ඔහොම බලපෑම් ඇවිල්ලා ඇවිල්ලා අපි තෙව්වට මෝරු වෙන්න උල්පන්දම් දෙන්න හොඳ නෑනේ පුතේ. එහෙනම් අපි තියෙන විදියට ජීවත් වෙමු. හා හා ඉතින් අම්මා කියන දේක් තමයි ඉතින් ඕ. එහෙනම් නෝනේ මං ගිහින් එන්නද? එතනත් නැත්තම් තෙල් ගහ ගන්න බැරි වෙයි මට. අද පාර්ලිමේන්තු යන්න වෙන්නේ නැත්තම්. හරි හරි එහෙනම් අපේ මහත්තයා ගිහින් එන්නකෝ. බලන්න ඉතින් ওই මහගුණත් පොඩ්ඩක් මාරු කරගන්න. මොකක් හරි ගේමක් ගහලා ඔක ඇතුලේ. ඔවුන් නම් ජීවිතේට එකතු වෙන්නේ නැහැ. තාමත් බැරි වුණානේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න එකතු වෙන්න දැන් මාසයක් වෙලත් ඔවුන් ඕකේ බලේ රැඳෙලා ඉන්න බලනවා මිසක් ආ මිනිස්සු ගැන හිතන්නේ නැහැ. මිනිස්සු ගැන හිතන රටවල් තියෙනවා. අන්න උදාහරණයකට ඩුබායි. ඒක නම් සාතිකත් අම්මේ. අන්න ඩුබායි.
තනිකර කාන්තාරයක්ලුනේ තිබුණේ. දැන් කොහොමද ගස් කොළන් වවලා වැව් හදලා ඈ? ඒ ඒ තමයි නායකයෝ. අපේ නායකයෝ තියෙනවා විකුණනවා විනාශ කරනවා. හරි හරි ඉතින් අපේ මහත්තයා ගිහින් එන්නකෝ. ඕකට ඉතින් යන්න තේ පුළුවන් නම් ඔය ඔය മന്ത്രി පට්ටම අතහැරලා සර්ව සාධාරණව ජීවත් වෙන්න බලමු මහත්තයා. ඔය හොරු රැලේ ඉඳලා ඉවරලා අපටත් මේ ගේත් එක්ක නැති වෙයි. ඒ හින්දා ඕක හරියන වැඩක් නෙවෙයි. ඔවුන් කවදාකවත් එකතු වෙන්නේ නැහැ. මොකද හොරකම් කරලා පුරුදු වෙවුන්ට ආයෙ යහමඟට ගන්න බෑ ඔකුන්. මහා එකා හිටන් ඒකනේ බලේ ඉන්නේ තාම මිනිස්සු යන්න කියද්දි ඕක යන්නේ නැහැ ওই ජනාධිපති පුටුව අතහැරලා. තවත් අර අදත් ඔන්න ඔය ඇමතිකම් බෙදලලු ඒ තර පරණ හිටපෙ උම්ම තමයි මේකගේ මොලේ නම් කොහේ මං හිතන්නේ පෑ 24ම ඉඳගෙන ඉඳලාද කොහෙද මොලේ තැලිලා තියෙන්නේ ගෝටා ගොබ්බයා අන්න අම්මේ හරි අර සින්දුකුත් තියෙන්නේ ගෝටා ගොබ්බයා ගෝටාගේ අයියා ගොබ්බයා ගෝටා ගොබ්බයා ගෝටාගේ අයියා ගොබ්බයා රාජපක්ෂ මුළු පවුල ගොබ්බයෝ ආහා කට කට ඒතව දෙවෙනකොට සුදු වෑන් නැක් කැවිලා අතුරු දහම් කරා යුඹ අටවන් ඉතපන්